101. ඔබ රාත්‍රී 9:30 I10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය වමනුහේන්ද්‍ර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථම නවදහනිය පුවත් සිරස්තල වෙත. අතීත සංවර්ධනයට නවීන සංවර්ධනය යාකල අගමැති. පොළොන්නරුව සහ මොරගහකන්ද ගැන ග්‍රන්ථ දෙකක් එළිදකි. උපාධිධාරීන් 1560 කට ගාල්ලේදී පත්වීම්. මම කවුරක් අත දුරන්නේ නැහැ. කවුරුන නීති මැති මෙයා UM එකේ කියන්නේ නැහැ. එහෙම කියන්නේ නෙමෙයි. කිසිම ඩිස්ක්‍රේක නම නැහැ. හැබැයි මට මේක පත්වීම ලැබුණා කියලා දැනගත්තාම ඒ ආපිස් අතර මට කියන්න වචනේ නමා. කුණු කන්ටේනර් රටතුරට ගෙන ඒම වලක්වාලමින් අතුරු තහනමක්. පොළොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගයේ දක්වා ශාස්ත්‍රීය සංග්‍රහය සහ මොරගහකන්ද ඩ්‍රීම් රිසර්ව් යන ග්‍රන්ථ ජනකති කිරීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගී වුණා. අතීතය හා සමදි වර්තමානයේ තරුණය කර සක්‍රීය අනාගතයක් කරා එළඹීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපේක්ෂාව ඉටු කරමින් නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. පොළොන්නරුවේ ඉතිහාසය හා එම ශාස්ත්‍රීය භූමියේ ඓතිහාසික වටිනාකම්ද මෙම ග්‍රන්ථයෙන් අනාවරණය කෙරෙනවා. මොරගහකන්ද ඩ්‍රීම් රිසර්ව් ග්‍රන්ථය ඉංග්‍රීසි බසින් ලියවි ඇති අතර එහි මහවැලි අවසන් මහා ජලාශය පිළිබඳ ලියවි තිබෙනවා. එම ග්‍රන්ථ එළිදක්වමින් මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එමින්ම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාලවලට සංකේතාත්මකව ග්‍රන්ථ පිළිගැන්වීමටද පියවර ගත්තා. කියවමු .lk ඔස්සේ ඊ ග්‍රන්ථයක් සහ කතන ග්‍රන්ථයක් ලෙසද මෙම කෘති ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණා. අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් බිදුණු හදවත් යලි එක් කිරීමට ආගමික නායකින් නායකත්වයේ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොළඹදී පැවති සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙව අදහස් පළ කළා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ දේශපාලන න්‍යායපත්‍ර පසකලා දේශපාලනඥයින්ද ඒ සඳහා ජාතියේ වගකීම ඉටු කළ යුතු බවයි. සාමය සමගිය සහ සහජීවනයේ සඳහා වූ ජාතික සමුළුව ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. ඊට සර්වාගමික නායකින් මෙන්ම දේශපාලනඥයින්ද එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ආගම් හා ජාතීන් අතර සාමය සහජීවනය ඉවසීම සහ විශ්වාසය වර්ධනය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි. විවිධ ආගමික ජනකොටස් සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවට පණිවුඩයක් ලෝකවාසීන්ට ලබා දීමද තවත් අරමුණක්. ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු විදෙස් ආරාධිතයන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ අප්‍රේල් 21 සිදුවීමත් සමග රටේ ජනතාව අතර ඇති වූ වෛරය, බිය, සැක සහ අවිශ්වාසය තුරන් කිරීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවයි. රජයක් විදිහටත් පෞද්ගලිකවත් මගේත් රජයේ පොදු මහා ප්‍රයත්නය සහ කැපවීම මේ රටේ ජාතීන් අතර සමගිය සංහිඳියාව සහජීවනය සහෝදරත්වයේ ගොඩනැගීම අපිට තුවාලයක් සනීප කරන්න පුළුවන්. නමුත් හිත් සනීප කරන්න පහසු නැහැ. ඇතිවෙච්ච වෙන්වීම සහ බෙදීම නැවත එක්කිරීම නැවත සමගි කිරීම නැවත සහෝදරත්වය ඇති කිරීම පහසු නැහැ කියන එක අපිට පෙනී ගින් තියෙනවා. සෑම අංශයකම අන්තවාදී ඉන්න සිටිනවා. මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සති 3කින් මාසෙකින් විනාශ කරලා දැම්මේ නැහැ කිසිම රටක. නමුත් මගේ උපදේශ අනුව ඒ ත්‍රස්තවාදීන් ඒ සංවිධානය අපි සියල්ලම විනාශ කළා. අප්‍රේල් 21 සිදුවීම අපිට වළක්වා ගන්න තිබුණා. ඒ තොරතුරු ලැබਿੱච්ච වෙලාවේ ඒ අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කළා නම් ඒ පිළිබඳව හරියට මාව දැනුවත් කළා නම් නමුත් අවසානයේ මාවත් වැඩිකාරයෙක් වුණා. මට අභූත චෝදනා නගන්න පටන් ගත්තා. ඒ තරම් කුහක තමන් නිවැරදි වෙන්න වැඩ කරන නිලධාරී පිරිසකුත් මේ රටේ හිටියා. සාමය ගෙනෙන්නේ කවුද? ඒ ඕනෑම කෙනෙකුට මම අත දෙනවා. ඒක මගේ වගකීමක් සහ යුතුකමක්. නමුත් ඒ වටත් විවේචනයේවි. ඒවත් නොඑක ආකාරයෙන් විග්‍රහ කරාවි. විවේචනය බොහොම පහසුයි.
විනාශ වෙලා කුණු වෙලා තිබෙන මේ සමාජය සුවපත් කරන්න යහපත් කරන එක පහසු නැහැ. මේ රටේ සියලු දේශපාලන අංශයක මතයකට එන්න ඕන ජාතික සමගිය පිළිබඳව රට වෙනුවෙන් හිතලා අපි හැම කෙනෙක්ම එකතු වෙලා මේ තිබෙන ප්‍රශ්නේ අපි විසඳ ගන්නට ඕනේ. मंत्री हतरक दक्वा पुलुल किरुनु कडुवेले बियकम पालम अग्रामात्य रनिल विक्रम सिंग महतागे प्रदानत्व इन्वियोर्त किरुना नय गेवी है कि आर्थिकयक बिहिकिरीमे अव्ययोगे रजय बारगिन अति बव अग्रामात्यवरया मेहिदी प्रकाश कला අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1979 වසරේ යෞවන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ කඩුවෙල බියගම පාලම මන්ත්‍රීරු දෙකකින් යුක්තව ඉදිකිරුණා. එම වසරේ පාලම විවෘත කෙරුණේද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රජයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල යටතේ එම පාලම මන්ත්‍රීරු හතරක් දක්වා පුළුල් කරමින් ජනතා අයිතියට පත් කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේසඳහා වැය කළ මුදල රුපියල් මිලියන 412ක් මීටර 280ක දිගකින් යුතු පාලම ඉදිකිරීම සිදු කළේ මාර්ග සංවර්ධන අධිකාරියයි. පාලම විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතු වූ අග්‍රාමාත්‍යවරයා යුද්ධයෙන් පස්සේ අපේ විශාල බලාපොරොත්තුවක් තිබුණා මේ ආර්ථිකය දියුණු වෙලා ඒත් අපි ආණ්ඩුව බාර ගන්නකොට අපි ණය වෙලා කොච්චර ණය ගත්තද කිව්වොත් අපිට ණය දෙන්නවත් කවුරුත් ලෑස්තිුනේ නැහැ. දන්නවනේ එතන මොකද්ද වෙන්නේ කියලා. තව ටිකක් ගියා නම් බංකොලොත් රාජ්‍යයක් වෙනවා. කවුරුත් ණය දෙන්න ලෑස්තිුනේ නැහැ. ඉතින් අමාරුවෙන් අපි මේ ණය ගන්න ක්‍රමේ රටේ ආපව විශ්වාසයක් ඇති කරා. මොකද අපි ණය ගන්න නැත්නම් තියෙන ණය ගෙවන්න බෑ. දැන් ඉන්නේ ණය අරගෙන තියෙන ණය ගෙවනවා. මොකද එතන විශ්වාසයක් තියෙනවා අපිට ණයක් ආපව ගෙවන්න පුළුවන් වෙයි කියලා. එතෙන්ටයි අපි දැන් යන්න තියෙන්නේ. ඒක අමාරුයි. මම දන්න අපි ඔක්කොම දුක් විඳා. ඒ කාලෙදි කාර්යයක් අමාරුවට තිබුණා. දොස් කිව්වා ආණ්ඩුවට ඒත් අපි ඇත්ත කිව්වා. මෙතන අපි මේ ස්ථාවරභාවය ඇති කරන්නේ නැත්නම් අපිට අනාගතයක් නැහැ. ණය වෙවි අපිට යන්න බෑ. අඩු ගානේ අද අපි ගැන විශ්වාසයක් තියෙනවා. ණය ගන්න විශ්වාසයක් ඇති ආර්ථිකයක් ඇති කළා මදි. අපි ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් තමයි ඊළඟට ඇති කරන්න. අපි හැමදාම ණය වෙවි ඉන්න බෑ. අපි හැමදාම හිඟන්නු හැටියට ඉන්න බෑ. අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා. අපි ලාංකිකයෝ අපිට ශ්‍රී ලංකාව හැටියට අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ හිස කෙලින් තියාගෙන වැඩ කටයුතු කරන්න. රට තුල සංහිතියාව ගොඩනැගීමේ වැඩපිළිවෙල රජය සිදු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රධාන උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. ජාතික තරුණ සේවා සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව විශේෂ සමගාමී ක්‍රියාදාමයක් ලෙස ජාත්‍යන්තර තිළිණ ප්‍රධාන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. වර්තමානයේ මෙම වැඩසටහන ලොව රටවල් 144ක ක්‍රියාත්මක කරනවා. 1980 වසරේදී ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට මෙම ජාත්‍යන්තර තිළිණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ එවකට තරුණ කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මේ වැඩසටහන ආරම්භ කරේ එදා ඉංගලන්තයේ තිබුණ වැඩසටහන අනුව එදා ඉංගලන්තයේ දක්ෂ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් ඉදිරියට ආවා. ඒකෙන් කැපී පෙනෙන අයට අපිට තිරින ලබා දෙන්න අවස්ථාව ලැබුණා. මම ගමට කෝටියක් වැඩසටහනේ කැප වෙලා වැඩ කටයුතු කරපු සමිති සමාගම්, යෞවන සමාජ, අනික් සමාජ අපි පිළිගත්තා. එතන තිබුණේ සාමූහික වැඩ කටයුතු. අද තියෙන්නේ පුද්ගලයා හැටියට තමන් කරපු වැඩ කටයුතු. මේක ආරම්භ කරද්දි මෙතෙන්ට සහභාගී වුණේ සමාජයේ යාගේ දරුවන් මෙතන ඉන්නේ. අයන් අපි එදා මේ වැඩ කටයුතු ඔක්කොම ආරම්භ කරේ තරුණ සේවා සභාව ආරම්භ කරේ ඒ තරුණ අදහස් අනුව වැඩ කටයුතු කරන්න. දැන් ආපහු කාලය ඇවිල්ලා තියෙනවා අපිට යලි මේ සමාජයේ තරුණයන්ගේ වැඩ කටයුතු දිහා බලන්න. අපේ වැරදි හදා ගන්න. අපි විවෘතව ඉන්න. අපි විවෘතව ඔබ කෙරෙහි විශ්වාසය ලබා දෙන්න. ඔබේ අදහස් අනුව අපිට සමාජයේ ප්‍රතිසංවිධානය කරන්න අවස්ථාව ලැබුණා. ප්‍රථම වතාවට සංහිඳියාව රටේ ඇති කරන්න. ඒ සංහිඳියාව ඇති වෙලා තියෙනවා. ඒ සංහිඳියාව ඉදිරියට යනවා. එහෙනම් ජාති ආගම් ભેද නැතුව ඒ තරුණ අදහස් ඉදිරියට ගේන්න තියෙනවා. ඒ බලාපොරොත්තු අනුව අපිට අනාගතය සකස් කර දෙන්න. අපේ අදහස් අනුව තරුණයන්ට මේ මාර්ගයන්ට කියන්න බෑ. ඒත් ඔබේ අදහස් අනුව අපි දැනගන්න ඕන ඉදිරියට යන්න. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කැලණිය රාජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ පිළිබඳ සමාජ මාධ්‍යාල වෙත නිකුත් කර ඇති වීඩියෝ වේ සඳහන් කරුණු එම විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස තමන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධව තමා පත්කල කමිටුවේ අවධානයට මෙම වීඩියෝව යොමු කරන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාවේ ස්ථානය පහත වැටි ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙම තත්ත්වය මත මුල් කණ්ඩායම් 12න්ද ශ්‍රී ලංකාව ඉවතට යනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. ICC ශ්‍රේණිගත කිරීමේ 1-2-3 හිටපු අපි අද වෙනකොට ඉතාමත් පහළ තත්යකට පල්ලෙහාට බහැලා තියෙනවා. මේ විදිහට ගියොත් මුල කණ්ඩායම් 12නොත් එළියට යන ක්‍රමවේදයක් අපිට දැන් පෙනිලා තියෙනවා. ක්‍රීඩා සමාජ වලට දෙන මුදල් ගුවක් දුරට අයින් කළා තමන්ගේ හිතමිතුරන්ට මුදල් දෙන ක්‍රමවේදයක් ඇති කරා. මේ පහුගිය අවුරුදු 4ට නායකයෝ 7 දෙනෙක් ලංකා කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. පුහුණුකරුවෝ 4 දෙනෙක්. අපි හැමදෙනාම හිතා ගන්න ඕනේ මේක කොහෙන්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මම හිතන්නේ දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා. අපි මේ ගැන සොයලා බලිය යුතුයි මොකද්ද මේක සිදුවේ යුත්තේ කියලා. මේ ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති දූෂණ විමර්ශනය කළ වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඒරිම් කාරක සභාවක් පත් කළා. ඒ හරහා මේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි සියලු දෙනාටම අවස්ථාවක් ලැබලා දෙන්න කියලා ඔබතුමියගෙන් ඉල්ලා සිටිමින් මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. නුවර පෙරහැරට දහස් ගණනින් ජනතාව එනවා. අපි මාස දෙකකට පෙර බුද්ධිංශයේ නිලධාරීන් ඇවලා තියෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එකතු වෙලා ඒ ආරක්ෂක කටයුතු දැන් කරගෙන යනවා. අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ලොකු චෝදනාවක් නැග්ග වැලිසරට ත්‍රස්ත මෙවාසන දෙපාර්තමේන්තුවත් සමග ඇමරිකාවේ FBI එකේ නියෝජිතයන් ටිකක් ගිහිලා තියෙනවා. අපි මේ ඇමරිකාවේ ඔත්තුකරුවන්ට මේ ඉඩක් දෙනවා කියලා. ජාත්‍යන්තර බුද්ධිංශත් එක්ක අපිට සහයෝගයෙන් වැඩ කරන්නට වෙනවා. මේ අන්තවාද ත්‍රස්තවාදය අවසන් කරන්නට වැලිසරට අපි රජයෙන් අවශ්‍යයක් නෙවෙයි මට ඒ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබ්බා FBI නිලධාරීන් දෙන්නෙක් එක්කන්ට යන්න. ඒ නිසා තමයි ඒ විමර්ශන කටයුතු වලට ඒ කට්ටිය ගෙනහිලා තියෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක මං හිතන්නේ නාවික හමුදාපතිතුමත් ඒකට අවසර දීලා තිබ්බා. අපි දන්නවා විපක්ෂය විසින් මේ විශාල මේ බිල් එක මවලා තියෙනවා ඇමරිකා ජනපදයට රට ගොදුරු වෙලා තියෙනවා කියලා. එහෙම කිසිම අපිට අවශ්‍යතාවයක් නෑ වෙනත් රටකට අපේ රට විකුණන්නට. එක්සත් රාජධානීන් මෙරටට ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහ කැලිකසල අඩංගු කන්ටේනර රට තුළට රැගෙන යාම හා ප්‍රවාහනය කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණය අතුරුදානම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය සැප්තැම්බර් මස 20 වනදා තෙක් බලපැවැත්වනු ඇත. කොළඹ වරාය සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා ඇති කසල කන්ටේනර් ප්‍රවාහනය කළ හැක්කේ ඒවා ප්‍රතිඅපනයනය කිරීමක් සඳහා පමණයි. මෙම කැලි කසල අපනයනය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකල රීඩ් පෙත්සම විභාගයට ගැනීමටද අභ්‍යාචන අධිකරණය අද අවසර ලබා දුන්නා. පෙත්සමේ වග උත්තර කරුවන්ටද නොතිසි නිකුත් කෙරුණා. පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙම පෙත්සම ගොනු කළේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින ලිත් සම්බන්ධ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකල පෙත්සමේ තීන්දුව ලබන සැප්තැම්බර් 27 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචන අධිකරණය දින නියම කළා. ඒ අනුව ලිත් නඩුව ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය සැප්තැම්බර් 28 වනදා තෙක් දීර්ඝ කෙරුණා. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. නිල්වල යෝජනා ක්‍රමය සඳහා අරමුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වූ මුදලින් 5%ක මුදලක් අත්තිකාරම් ලෙස ලබාගෙන රජයේ මුදල් රුපියල් මිලියන 412ක් සාවද්‍ය පරිහරණය කළ බවට වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා මහතාට එරෙහි නඩුව අද විභාගයට ගෙනුණා. එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නේ චීන සමාගම හොංකොං රෙඩ් රුතින් සමාගමේ ගිණුමට ඇමරිකා ඩොලර් 36,98,644ක මුදලක් බැර වී ඇති බවයි. එම මේ හිමිකරු හඳුනා ගැනීමට මෙවන විටත් විමර්ශන සිදු කරන බවද එම කොට්ටාසය දැනුම් දුන්නා. මීගමුව නගරසභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ලබන 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පහර දීමක් සිදු කර දේපල කොල්ලකෑ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳ වූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1560 දිනකට පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍යවරුන් වන වජිර අභිවර්ධන හා ගාන්ත කරුණාතිලක කියන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රජයේ ක්‍රියාවටනෙන් වූ රැකියා විරහිත උපාධිධාරීන් 16800 දිනකු අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ. ගාල්ල නගරයේ පැවති මෙම උත්සවයට ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දක් වූ අමාත්‍යරුන් වන වජිර අභිවර්ධන සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් කුෂිකාර්මයේ කරපු අය දාන්න එපා කුෂිකාර්මයට අදාළ නැති තැන් වල ඩබල් මැස් කරපු අය දාන්න එපා ඒකට අදාළ නැති තැන් වල පුළුවන් තරම් බලන්න ඒකට අදාළ තැන් වල දා එහෙමයි ඩක්ටර් ආබාධතුමා මේ පත්වින් දෙන්න කලින් උපදෙස් ලබා දීලා තිබුණා එයාගේ අවසාන විෂයද ගැළපෙන විෂයක් බාර දුන්නොත් ਉਹ ගොඩක් පොද සාර්ථක ප්‍රතිඵල රටට ගෙනත් දෙයි වරායක් තියෙනවා නැවුද 200ක් මෙතන යනවා එක නමක් නවත්තන්නේ දකුණු පළාතේ ගුවන්තොට වල බලන්න ඒ ගුවන්තොට වල වැරදි තැන හදපු නිසා අද තියෙනවා වහල ගුවන් ජනාධිපතිතුමාට අපි හැම කෙනාමත් මේ ඉෂ්ට කරනවා. ඉනිසා අපිට රජයක් හැදීර වගකීමක් තිබෙනවා. මේ බුද්ධිමය සම්පත ආරක්ෂා කරගෙන අපේ රටට ඒ සම්පත නිසි ලෙස දායාද කර දෙනි. අද ඒ වගකීමේ කොටසක් තමයි අග්‍රාමාත්‍යතුමත් රජයත් ජනාධිපතිතුමාට අපි හැම කෙනාමත් මේ ඉෂ්ට කරනවා. ඉනිසා අද රාජ්‍ය සේවයට අලුතින් එක්තිවෙන මොහොතේ අභිමානවත් රාජ්‍ය සේවකයෙක් කොටස්කරුවෙකු වෙලා රටට ජනතාවට විශිෂ්ට මෙහෙවරක නිරත වෙන්නට ඔබ
මිනිස්සෙක් නම නෑ. හැබැයි මට මේක පත්තිබ ලැබුණා කියලා දැනගත්තාම ඒ ආපිස අතර මට කියන්න වචනේ නමාරු. ඒකයි සංවේදීත්වය. හැබැයි මම මුලින්ම ස්තුති කරේ නැති වුණාට මම අන්තිමටම ස්තුති කරනවා අපේ රටේ ඉන්න අගමැතිතුමාට. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. හේතුව තමයි දේශපාලන පක්ෂය ආගම කුලයක් බලන් නැතුව අපි හැමෝටම පත්තිම් ලබා දෙනවා. මට මතකයි මම පොඩි කාලේ ඒජෝ 20 එක දෙනකොට ඒජෝ 20 ගේ මිනිස්සු හරි අකාර්ෂණයි. හැබැයි දැන් බලන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමත් මිනිස්ස ඒජෝ 20 වලට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට මේ ලැබුණු මේ වරමේ අපි ලොකු වැඩක් කරමු. දහම් අධ්‍යාපනයේට ඉහළ සැලකිල්ලක් ලබා දී දැහැමි පරපුරක් බිහි කිරීම සෙසු දහම් සෙවන වැඩසටහනේ මූලික අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පන්නිපිටිය සිරි ධම්මකීර්තිකාරාම පුරාණ විහාරස්ථ සිරි ධම්ම සිරි දහම් පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. සෙසු දහම් සෙවන වැඩසටහන යටතේ එය ඉදිකරන්නේ වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. මේ රටේ ගස් යට දහම් අධ්‍යාපනය ලැබපු කාලය අවසන් කරලා සෑම විහාරස්ථානයකම දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය දහම් පාසල් ශාලා අඩුපාඩුව අනිවාර්යෙන්ම මම අංග සම්පූර්ණව පියවනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ රටේ දහම් අධ්‍යාපනය ලබන හැම සිසු දූ දරුවෙකු දහම් පාසල් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම උදෙසා දහම් පාසල් නිලැඳුම දහම් අධ්‍යාපනය ලබන ඉරිදා දවසේ දිවා ආහාර රජයේ මැදිහත්වීම තුළින් මේ රටේ සියලුම ආගමික සිද්ධාස්ථානවල දහම් පාසල් දූ දරුවන්ට ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විහාරාධිපති පූජ්‍ය ලේල්වල ධම්මකුසල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක්ද උත්සවයට එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාට වසර 10ක් යනතුරු ඇමරිකා නීතියෙන් ගැලවිය නොහැකි බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා ඕනෑ කෙනෙකුට ඇමරිකාවට හැකියාවක් තිබෙනවා යම් යම් නීති පනවන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් අවුරුදු 10ක් යනකම් ඇමරිකානු බදු නීතිය සහ ඇමරිකානු මිලිටරි නීතියෙන් ගැලවෙන්න බෑ. ඒ නිසාම ඔහු ඇමරිකාවේ න්‍යායපත්‍යයට අනුව කටයුතු කිරීම සඳහා ලෙහෙසියෙන් ඇමරිකාව තෝරා ගන්නා පුද්ගලයා බවට පත් වෙනවා. ඇමරිකාව නියෝජනය කරන පුරවැසි එක පැත්තකින් ඇමරිකාට වග කියන පුද්ගලෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණත් ඇති වෙන තත්ත්වෙ කුමක්ද? මේ ඇමරිකානු කැමන පරාජය කිරීමේ වගකීමක් මේ රටේ ජනතාවට තිබෙනවා. රෝහිත අබේගුණවර්ධන මහත්තයා කියනවා මේ පැත්තට එනවා ඔක්කොම. අපේ පැත්තේ තමයි බර වැඩි වෙන්නේ. ඔය පැත්ත හොඳයි. ඔය පැත්තට කවුද යන්නේ? එක්වන්තවාදී. එහෙම නැත්නම් දේශපාලන රස්තියාදුකාරයෝ. ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනේ අදයි.
ඊට සමගාමීව ළමා පෞරුෂ වර්ධනය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් පැවැතුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික තුෂාර. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුමාගේ සංකල්පයක් මත දීර්ඝ සංවර්ධන වැඩසටහන් රැසක් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටුමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ 3 වෙනි දිනය අද දවසේ පටන් සාර්ථක ලෙස පැවැතුණා. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩසටහන් මාලාවක් අද උදෑසන පටන් මේ මොහොත දක්වා පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් රට වෙනුවෙන් එකට සිටුමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මෙතෙක් නොවිසඳුණු ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ මෙහෙවීමෙන් ක්‍රියාත්මක කරන සුරකිමු දරුවන් ජාතික වැඩසටහන යටතේ විශේෂ වැඩමුළුවක් අද පැවැත්වුණා. මෙහිදී ළමා පෞරුෂ සංවර්ධනය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ. ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශකවරුන් සහ මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍යවරුන්ද මෙතෙක් එක්ව සිටියා. මේ අතර හැඳල ඇලකන්ද ප්‍රදේශයේදී ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහනක්ද පැවැත්වුණා. රාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනාධිපති සහකාර ලේකම් දිනෝෂ අසිරිවර්ධන මහත්මිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මෙම වැඩසටහනවලට සහභාගී වුණා. මෙහිදී මද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධයෙන්ද ජනතාව දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ. ඒ ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් මේ අතර වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රෝදපුටු සහ අත්වාරු පිරිනැමීමක් සිදු කිරීමට කටයුතු කෙරුණා. පෝෂදායි ආහාර සකස් කිරීම පිළිබඳ ආදර්ශ වැඩසටහනක් ජයල ලංකාරම විහාරස්ථානයේදී පැවැත්වුණා. නිවසේදී පෝෂදායි ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී කාන්තාවන් දැනුවත් කරනවා. ඊට අමතරව වල්පිට ගෝජන සේවා මධ්‍යස්ථානයේ නව හෙළබුජුන් හල විරුද්ධ කිරීමටද කටයුතු කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක ජනතාව වෙනුවෙන් දවැන්ත වැඩසටහන් ගණනාවක් මේ සතිය පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙන මේ බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට මහේෂ් තිලකරත්න සුනිල් පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර. අලුතින් බඳවාගත් උපාධිධාරීන් අතරින් 5000ක් අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කර ඔවුන් ගුරු සේවයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජකාරිය වස මහතා පවසනවා. උපාධිධාරී අභ්‍යාස ලාභයෙන් රැකියාගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරීන් 16800ක් රජයේ සේවයට බඳවා ගැනීම සිදු කෙරෙනවා. මේට සමගාමීව කුරුණෑකල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් 1391 දෙනෙකුට රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. මෙවර මේ උපාධියට රැකියා ලබා දීමේදී අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්නත් ඊට පස්සේ ඒ වගේම 125ක් බාහිර උපාධිධාරීන්ට ලබා දෙන්නත් ඉතුරු 175 අභ්‍යන්තර උපාධිධාරීන් ලබා දෙන්නත් ඊට පසුව අනිකුත් සියලුම අයිති උපාධිධාරීන්ට රැකියා ලබා දීම වැඩපිළිවෙළක් තියෙනවා. මේකේ පළවෙනි පියවර තමයි උපාධිධාරී 16000ක මේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ කියලා තමන්නාසර කියනවා. මේ උපාධිධාරී 16000න් 5000ක් අධ්‍යාපන අමාත්‍යාංශයට අපි බඳවගෙන අනාගතයේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බඳව ගන්න අපි කටයුතු කරනවා කියන එක මම තමන්නාසරට කියන්නද මේ අවස්ථාවේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ ගණනාවක් සමග එක් අගෝස්තු 5 වනදා අලුත් සන්ධානයකට අත්සන් තැබීමෙන් පසු එම පක්ෂවල නායකයින්ගේද එකගත්වෙන් තම ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් කරගන්නා බව අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා පවසනවා. කුරුණෑගල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පෙරමුණත් පක්ෂ ගණනාවක් එකතු වෙලා සන්ධානය අස්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. සන්ධානය ගිවිසුම් අස්සන් කිරීම සිදු කරලා සන්ධානයේ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් තමයි ඊට පස්සේ මේ අපේක්ෂකයන් ඇතුළු කවුද ජනාධිපති අපේක්ෂක කවුද අගමැති අපේක්ෂක තීරණය කරන ලබන්නේ. අපි ජයග්‍රහණී කරන කණ්ඩායම අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ ප්‍රකාශයට පත් කරලා ගෝල් ෆේස් පිටියට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගෙනල්ලා අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණ ව්‍යාපාර කරලා ස්ථීර වශයෙන් මේ ජනාධිපතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. අලුත් සන්ධානය පිටවීමෙන් පසුද තවත් ප්‍රබලින් කීප දෙනෙකු තමන් සමග එක්වෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පස්සෙන් දැන් පස්සේ තවත් පක්ෂ ගණනාවක් සහ දේශපාලනයේ ප්‍රබල චරිත කීපෙකුත් අපේ සන්ධානය සමග එකතු වීම නියමිතව තිබෙනවා. මූලිකව අපි මේ සන්ධානය පස්වෙන්දා උදෑසන 9ට පමණ අත්සන් කිරීමට නියමිතව තියෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති දිලනිවසේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. තම රාජකාරී ගිනි අවියෙන් විඩිතබා ගනිමිනුයි ඔහු ජීවිතක්ෂයට පත් තිබෙන්නේ. ගම්පොළ හොරගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සෙබලා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා. 21 වන වියේ පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියා. කිරිපිටි ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේදී පාරිභෝගික කටයුතු අධිකාරී ඉදිරිපත් කළ ක්‍රමවේදයට අනුව ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලය අනුමත කළා. උක්භෝගය ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස නම් කිරීමට රජය තීරණය කළා. සීනි නිෂ්පාදනයේ ඉහළ නැංවීම එහි අරමුණයි. මෙරට වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 670,000ක්. ඉන් 91%ක්ම සපුරා ගන්නේ ආනයනය තුලින්. ඒ සඳහා වාර්ෂිකව වැය වෙන ඇමරිකා ඩොලර් මිලියන 350ක මුදල ඉතිරි කර ගැනීම රජයේ අපේක්ෂාවයි. දණ්ඩ නීති සංග්‍රහයේ යල් පැන ගිය ඇතැම් වචන හා යෙදුම් වෙනුවට වර්තමානයට උචිත වචන හා යෙදුම් ආදේශ කිරීම සඳහා සංශෝධිත පනත් කිටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව එය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන තුනක් හා සම්බන්ධ වන ජාතික මහා මාර්ග පහක් වැඩි දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් මිලියන 75ක ණය මුදලක් ලබා දී තිබෙනවා. එම වැඩ නිම කළ පසු ඉතිරිවන රුපියල් මිලියන 4301 මුදලෙන් අතිරේක මාර්ග කොටස් වැඩි දියුණු කිරීම රජයේ අරමුණයි. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නාම නාමයේ යලි ගොඩනැංවීම සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk